Hi, I'm Tasha. Welcome to my Hypnotic Rahas YouTube channel. මම ඔයාලට ආරාධනා කරනවා මාව subscribe කරලා තියාගන්න කියලා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් powerful spell method එකක්. මේ spell method එක මගින් ඔයාලට ඔයාගේ ආදරණීයයන්, ඔයාගෙන් වෙන් වෙලා නම් ඒගොල්ලන්ව නැවත ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ආදරවන්තයා, ඔයාගේ girlfriend, එහෙම නැත්නම් boyfriend, husband, wife හෝ ඔයාගේ ex. ඔයාගෙන් ඈත් වෙලා ඉන්නවනම් එහෙමත් නැත්නම් ඒ අය යම් යම් ප්‍රශ්න නිසා වෙන් වෙන්න හිතනවනම් ඔයාට මෙම method එක කිරීම මගින් ඔවුන්ව තව තවත් ලං කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. අපිට මේ සඳහා අවශ්‍ය වන්නේ මේ ආකාරයට සාමාන්‍ය ප්‍රමාණයේ වතුර බොන වීදුරුවක් සහ බීමට සුදුසු පිරිසිදු වතුර ටිකක්. නමුත් මේ ස්පෙල් එක සාර්ථක කරගන්න ගොඩක්ම වැදගත් වෙන දේ තමයි ඔයාගේ විශ්වාසය ඇතිවීම. පටන් ගන්නකොට හොඳට ධනාත්මකව සතුටින් ඉන්න ඕන. අපි කිසිම විටක හිතන්න බෑ මේක හරියයිද කමක් නැහැ නිකමට කරලා බලමු වගේ හිතුණොත් මේක සාර්ථක වෙන්නේ නැහැ. තවත් වැදගත් දෙයක් තමයි මේක වරද්ද වරද්ද සැරෙන් සැරේට කරන්න ගියොත් ප්‍රතිඵල නැති වෙනවා. සියලුම දේ සූදානම් කරගෙන තමයි මේක කරන්න පටන් ගන්න ඕන. ඒ නිසා මේ වීඩියෝ එක හොඳටම මුල ඉඳලා අවසන් වෙන තෙක්ම බලන්න. සියලුම දේ අඩපාඩු නැතුව හොඳට තේරුම් අරගෙන කරන්න. වීඩියෝ එක තනින් තනින් බලලා අසාර්ථක වුණාම මට කමෙන්ට් කරලා වැඩක් නැහැ. අපි දැන් කරන විදිය බලමු. වතුර වීදුරුවට භාගයක් පමණ අපිට බීමට සුදුසු පිරිසිදු වතුර පුරව ගන්න. ඉන්පසුව ඔයාගේ වම් මතේ දබර ඇඟිල්ල. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් ෆින්ගර් එක. ඒකෙන් කෙළ ටිකක් ස්පිට් ටිකක් අරගෙන ඔයාගේ දකුණු අතින් මේ වීදුරුව අල්ලගෙන මේ ආකාරයට මෙම වතුර වීදුරුවේ එකතු කිරීමේ ලකුණ ප්ලස් මාක් එක නව වතාවක් ඒ කියන්නේ 9 ටයිම්ස් ඇඳ ගන්න ඕන. හොඳට අහගන්න අපි ඉයර්ෆෝන්ස් හරි හෙඩ්ෆෝන්ස් වලින් බයිනුරල් එක අහගෙන ඉන්න ගමන්ම තමයි මෙම එකතු කිරීමේ ලකුණ ඒ කියන්නේ ප්ලස් මාක් එක නව වතාවක් මේ වීදුරුවේ ඇඳ ගන්න ඕන. මම මේ සටහන් කරන ස්පෙල් එක නව වතාවක් කියවන්න ඕන. ඔයාට පැහැදිලි නේද? ඒක කරලා ඉවර වුණාට පස්සේ ඔයා ඒ වීදුරුවේ තියෙන වතුර ටික බොන්න ඕන. වතුර බීලා ඉවර වුණාට පස්සේ බයිනරල් එක ඕෆ් කරලා ඔයා කරපු දේ සතුටින් එවෙලෙම අමතක කරලා දාන්න. ඒ කරපු දේ සම්බන්ධ හරි වැරදි කිසිම දෙයක් හිතන්න එපා. මම මේ වීඩියෝ එක අවසානයේ ස්පෙල් එකට අවශ්‍ය බයිනරල් එකයි ස්පෙල් එකයි කරන විදිය මේ සමගම දාලා තියෙනවා. ඔයාට ඒ කියන්නේ බයිනරල් එක අහන ගමන්ම ඒකේ සඳහන් කරලා තියෙන ස්පෙල් එක එම ප්ලස් මාක් එක අඳින ගමන්ම නමවරක් 9 ටයිම්ස් ඒක කරන්න පුළුවන්. කරන්න කලින් මම මේ දා සඳහන් කරන වැදගත් කරුණු හොඳට මතක තියාගන්න ඕන. එකක් තමයි ස්පෙල් එක කියනකොට මුලින්ම ඔයාට ලං කරගන්න ඇට්‍රැක්ට් කරගන්න අවශ්‍ය කෙනාගේ නම කියලා තමයි ස්පෙල් එක කියවන්නේ. ඔයාට පැහැදිලි නේද? තවත් දෙයක් තමයි ඔයාගේ වම් මතේ දඹර ඇගිල්ලේ ඒ කියන්නේ ඉන්ඩෙක්ස් ෆින්ගර් එකේ කෙළ ටිකක් ගන්නකොට ගන්න ඕන ඔයාගේ හකු ප්‍රදේශයේ ඒ කියන්නේ දිව යටේ තියෙන කෙළ ටිකක් තමයි. ඒ වගේම ස්පෙල් එක කියවන විට ඔයාට පමණක් ඇහෙන පරිදි කියවන්න. ඒ කියන්නේ විස්ප කරනවා වගේ. මේක ඔයාට පහසු විවේක වේලාවක කරන්න පුළුවන්. බයිනරල් එක අහනකොට වොලියුම් එක හොඳට අඩු කරගන්න. ඔයාගේ අවධානය වැඩිම තියෙන්න ඕන ඔයාගේ ස්පෙල් එකට. මේක කරනකොට කලබලයෙන් කරන්න එපා. අපැහැදිලි නම් මේ වීඩියෝ එක කීප විටක් බලලා හොඳ සූදානමින් පටන් ගන්න.
ඔයා මගේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් දාන්න. මම ඔයාලට ආරාධනා කරනවා මාව subscribe කරලා තියාගන්න කියලා. ඔයාගේ ආදරය නැවත ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් ඔයාට මෙතඩ් එක කරන විදියයි ස්පෙල් එකයි වයිබ්‍රල් එකයි අහන්න පුළුවන්. නැවත හමු වෙනතුරු සතුටින් ඉන්න.